සේවා ව්‍යවස්ථාව සකසා දීම සහ දීමනා කමිටුවේ අනුමැතිය හිමි වූ නිර්දේශ වහා ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වනවා. දිවයින පුරා පවතින මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් නිවෙස්වල සිදුවෙන ස්වභාවික මරණ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. රාමස්සේගේ නම් කියලා කිව්ව තාම නෑ. වැඩවර්ජනය හරි නෑ. අසරමිනිය අසරුණාන් පස්සේ ඒක පොඩ්ඩක් බලන්න ඕන. ඉක්මනින් මල් සලාර ගෙනියන්න සකස් කරගන්න ලැබුණොත් ඇති. රජයේ නිලධාරීන් 5 දිනක් කොට්ටාසෙකට ඉන්නවා. වැඩ පවරන්න නැතුව මේ වගේ වැඩ කිරීමෙන් අපහසුතාවයටපත් වෙන්නේ මේ වගේ අහිංසක දුප්පත් මිනිස්සු. ඉතින් කරුණා කරලා මේවට පියවරක් ගන්න. අනිත් ප්‍රශ්න විසඳන්න 225 ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් මේ ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳන්න එක ප්‍රශ්නයක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 576ක් අදත් වර්ජනය සඳහා එක්ව සිටිනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේත් අද තුන්වැනි දිනට ග්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයේ නිරත වෙනවා. වසර 10ක පමණ කාලයන් තුළ සියලුම රජයන්ගෙන් අපි ඉල්ලීම් කරා සාකච්ඡාවට 41කට ආසන්න ප්‍රමාණයක් අපි පවත්වලා ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් මේ දැවෙන ප්‍රශ්න ටික විසඳලා දෙන්න සාමාන්‍ය ජනතා සේවය අපිට හොඳින් පවත්වාගෙන යන්න තියෙන අවශ්‍යතාවය තහවුරු කරලා දෙන්න කියන ඉල්ලීම. කිසිම ප්‍රතිචාරයක් දැක්වීමක් සිද්ධ වෙලා නැහැ. දිවයින පුරාවට මේ රාජකාරී කිරීම සඳහා තමන්ගේ වැටුපෙන් අවම වශයෙන් 130ක් ඉක්ම වූ මුදලක් වියදම් කරන්න තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ ග්‍රාම නිලධාරියාගේ දුවා දරුවන්ගේ අනාගතය සකස් කරන්නට මහජන සේවාව පවත්වාගෙන යන්නට ඒ කියන කරුණු කාරණා සියල්ල ඒකාබද්ධ වෙනකොට ග්‍රාම නිලධාරියාගේ ජීවිතයේ සහ ඔවුන්ගේ පවුල් පරිසරයේ දිනෙන් දින ප්‍රපාතයට යන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපි රජයට වගකීමෙන් යුතුව ඉල්ලා සිටින්නේ මේ ප්‍රශ්නේ කරුණා කරලා විසඳන්න. හොරෝපතන ප්‍රදේශවල එකම කොට්ටාෂයට අයත් ග්‍රාම නිලධාරී වසම්වල ග්‍රාම සේවකයින් අද ලෙඩ නිවාඩු වාර්තා කරමින් වර්ජනයට එක්ව සිටියා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග